කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයුබෝවන් ඔබ හැම දිනාටම තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු සැනසිල්ල වේවා සදහවතුනි පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ අභිනව නායක ස්වාමීන් වහන්සේ බවට පත් වුණාට පස්සේ ආරම්භ කරපු නවමු වැඩසටහන තමයි තරුණ යෞවන් හමුව. එහෙදි තරුණ දරුවන් බොහෝ දෙනෙකුට ගැඹුරු අභිධර්ම කාරණා ස්වාමින් වහන්සේ නිසා ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. නමුත් පසුගිය කාලවකවානුව තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අපිට මාස ගණනාවක් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි නාරංවල ගුණරත්න සම්බෝධි සදහම් සෙවණේ පවත්වපු මාසික සීල භාවනා වැඩසටහනත් අකණ්ඩව සිද්ධ කර ගියාමට නොහැකි වුණා. කොහොම නමුත් හෙට දවසේදී ඉරිදා හවස 3ට ශ්‍රී සම්බෝධි මහා විහාරයේ තරුණ බෞද්ධ සංගමේ මහා සභා රැස්වීම පවත්වන්නට පූජනීය නායක ස්වාමින් වහන්සේ වගේම ක්‍රියාකාරී සමාජික අපේ ශානක ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ පිරිවර තරුණ පිරිවර සැදී පැහැදී සිටිනවා. ඉතින් තරුණ බෞද්ධ සංගමයට සම්බන්ධ වෙලා ඔබට මොනවද ලැබෙන්නේ? ඔබද ඔබට මොනවද කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඉතින් නව යෞවන් වියේ පසුවන අපේ තරුණ දරුවන්ට ඒ වගේම තරමක් මැදි වියේ අය වුණත් කමක් නැහැ. ඒ ඇයටත් අවස්ථාව තිබෙනවා මෙම සභාවට එකතු වෙලා තමන්ගේ දෙලව යහපත පිණිස බොහෝ සෙයින් කුසල් දහම් පින් දහම් රැස් කරගන්නට. ඉතින් යෞවන් තරුණ හමුවට සම්බන්ධ වුණාට පස්සේ ලෞකික මෙන්ම ලෝකෝත්තර දෙවියේ සුවපැවැත්ම උදෙසා මහෝපකාරී වන ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සංවිධානය කරමින් වගේම ඒවාට සහභාගී වෙමින් භාවනාමය ධර්මදේශනාමය මෙන්ම ධර්ම සාකච්ඡාමය ආදී ශාසනික ක්‍රියාකාරකම්වල යෙදීමට ඔබට හැකියාව ලැබෙනවා. එමෙන්න විඩාපත් මනස සංසිඳවාලන ආධ්‍යාත්මික භව පූර්ණමය සංස්කෘතිකාංග හා දැනුම සංවර්ධනය කරන වැඩසටහන් සංවිධානය කරන්නට ඔබට සමාජිකත්වය ලබා දෙන්නට පුළුවන්. බෞද්ධ මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මගින් දියත් කරන ලබන නොඑක් ආකාරයේ පින්කම් වලට දායක වන්නට සම්බන්ධ වෙන්නට පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරව ඇති කරගෙන දාන සීල නෙක්කම් ආදී පාරමී පූර්ණයට පත් කරගෙන ඔබට මෙලොව පරලොව දෙලොව ජයගෙන අමා මහ නිවනට පත්වන්නටත් මේ සභාවට සම්බන්ධ වෙලා කටයුතු කරාට පස්සේ ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි මතක් කළේ හෙට හවස ඉරිදා විවේක ඉරිදා සවස 3 වෙනකොට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානට පැමිණෙන්නේ මහා විහාරයේ ප්‍රධාන ධර්ම වන්දිරයේ තුල මහා සභා රැස්වීම පැවැත්වන්නට සියලු කටයුතු සම්පාදනය කොට තිබෙනවා. ඉතින් ඒ බවත් දැනුවත් කරමින් අදත් විවේකී සෙනසුරාදා උදෑසන අප විසින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ප්‍රඥාවේ වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤා. අපි පසුගිය කාලවකවානුව පුරාවටම දිගින් දිගටම කතා කරගෙන ආවේ සංයුක්ත නිකායට අයත් ගාථා සහිත ධර්ම කොට්ටාසේ වන සගත වග්ගයේ දේවතා සංයුක්තේ සඳහන් සූත්‍ර දේශනාවන්. ඉතින් අද දවසේදීත් අපිට නායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට දැනගන්නට තිබෙනවා දේවතා සංයුක්තයේ ජරා වග්ගයට අයත් වත්තු සූත්‍රය. උදව්වට තියෙන දේ පිළිබඳව භාගතුන් වහන්සේ විසින් වදාළ දේශනාව. ඉතින් මේ පිළිබඳව අපි කරුණු තවදුරටත් දැනගමු පූජනීය නායක ස්වාමින් වහන්සේගෙන්. ඉතින් නායක ස්වාමින් වහන්සේ අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩපයට පිළිගන්නවා වැඩම කොට වැඩ සිටින්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර ඔබගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ. ඉතින් ස්වාමින් වහන්සේට ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය ලැබේවා කියන දහසින් අපේ වැඩසටහනට අපි ආරාධනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වත්තු සූත්‍රයේ ස්වාමීන් වහන්සේ. අපි එතනින්ම පටන් ගමු කතාව. එහෙම ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අදත් අපි සාකච්ඡා කරන්නේ වටිනා සූත්‍ර දේශනාවක්. එක ගාථාවකින් දේවතාව ප්‍රශ්න කිහිපයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට බුදුරජාණන් වහන්සේත් එක ගාථාවකින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. අපි බලමු දේවතාව අහන
ප්‍රශ්න මොනවාද කියලා. කිංසු අත්තු මනුස්සානං කිංසුද පරමෝ සඛා කිංසු භූතෝපජීවಂತಿ යේ පානා පටවින් සිතාතේ. දේවතාව අහනවා භාග්‍යතුන් වහන්ස මිනිසුන්ට කුමක් පිහිට වේද? කිංසු වත්තු මනුස්සානං ඊළඟට කිංසුද පරමෝ සඛා මෙහි උතුම්ම යාළුවා කවුද කියලා අහනවා. ඒ වගේම කිංසු භූතෝපජීවಂತಿ පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් සත්වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙනවාද? ඒ ජීවත් වන සත්වයෝ ප්‍රාණීහු කුමක් ඇසුරු කරගෙනද ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේකින් අහනවා. මේ ප්‍රශ්න ටිකට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු පුන්තාවත්තු මනුස්සානං භරියාව පරමෝ සඛා වුට්ඨින් භූතෝපජීවಂತಿ යේ පානා පටවින් සිතාතේ. දේවතාව පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙනවා. මිනිසුන්ට පිහිට වෙන්නේ තමාගේ පුත්‍රයන් බවයි භාග්‍යතුන් වහන්සේ මතක් කළේ. ඒ වගේම තමයි භාර්යාව තමයි උතුම්ම යාළුවා. එතකොට නිවසේ යාළුවා බවට පත් වෙන්නේ තමාගේ ජීවිතයේ සහකාරී තමයි යාළුවා බවට පත් වෙන්නේ. ඒ වගේම දේවතාව ඇහුවනේ පොළොව ඇසුරු කරගෙන වාසය කරන ප්‍රාණීන්ට කුමක්ද පිහිට වෙන්නේ කියලා, කුමක් ඇසුරු කරගෙනද ජීවත් වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් ඒ සත්වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්. ඒ කියන්නේ සෑම සත්වෙක්ම තමන්ගේ ජීවිතේ රැකගෙන තියෙන්නේ වැස්ස ආශ්‍රය කරගෙන, වර්ෂාව ආශ්‍රය කරගෙන, එහෙම නැත්නම් මේ ජීවිතේ රඳාපවතින්නේ ජලය, එහෙම නැත්නම් පැන් පොදක් මුල් කරගෙන තමයි. ඒ නිසා පාපිපාසාව, එහෙම නැත්නම් පිපාසාව කියලා කියන එක තිබුණොත් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා පිපාසාව පමණක් නෙවෙයි අපි ලබා ගන්න හැම ආහාරයක්ම, ඒ වගේම ජීවනෝපාය සඳහා එකතු කරගෙන තියෙන හැම දෙයක්ම වර්ෂාව නිසා තමයි හටගන්නේ, වර්ෂාව නිසා තමයි පවතින්නේ, වර්ෂාව නිසා තමයි නැති වෙන්නේ. මේ ආකාරයේ ජීවිතයේ සියලුම පැවැත්ම, ප්‍රාණීහිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ වර්ෂාව මත කියලා බුදුරජාන්සේ දේශනා කළා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමිනාස, කෙටි කරුණු ටිකක් වුණාට ඇත්තටම ප්‍රශ්න තුනයි අහන්නේ දෙවි කෙනා. එහෙමයි. භාගතුන් වහන්සේ සැකවින් පිළිතුරු තුනයි ලබා දෙන්නේ. එහෙමයි. ඒත් දෙවියන් වේගවත්ව ස්වාමිස තේරුම් ගැනීමේ ඥාණයෙන් යුක්තයි. එහෙමයි. කෙටි පැනයන්ට කෙටි පිළිතුරු ලබා දෙන්නේ ඒකයි භාගතුන් වහන්සේ විසින්. එහෙමයි. නමුත් මිනිසුන් වන අපි ස්වාමිනාස මේක විස්තර කර කර දැනගන්නට අවශ්‍යයි. එහෙමයි. එතකොට පළමු පැනය තමයි ස්වාමීන් වහන්ස දෙවි කෙනා ඇහුවේ කිංසු වත්තු මනුස්සාන. එහෙම මිනිස්සුන්ට තියෙන උතුම්ම සම්පත, එහෙම නැත්නම් මිනිස්සුන්ට වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ කවුද, මොකද්ද කියලා යහන්නේ. එහෙම ත්‍රි භාගතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ ස්වාමීන් වහන්ස පුත්තාවත්තු මනුස්සාන කියලා. එහෙම එතන තමයි පුත්‍ර කියන වචනේ යෙදුනට අපි ඒක ගත්තොත් එහෙම සමස්තයක් හැටියට මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන වස්තුව සම්පත තමයි, එහෙම නැත්නම් මිනිසුන්ගේ උපකාරයට එන පිරිස තමයි දරුවෝ කියලා කියන්නේ. එහෙමයි. මෙතන පුත්ත කියන වචනේ ඉදුණට ස්වාමීන් වහන්ස දියණිවරුත් අයිති. එහෙමයි. පුත්‍රයොත් අයිති. එහෙමයි. එතකොට
අම්මා තාත්තාට විතරක් නෙමෙයි මේ ලෝකේ පරපුරක් බිහි වෙන්න මේ ලෝකේ ජීවත් වෙන අයට ඒ නිසා විවිධ ආකාරයෙන් යහපතු දා වෙනවා අපි මෙහෙම ගමුක ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය පවුලක් නම් අම්මා තාත්තා එකට එක්ව දරුවෝ හදාගෙන කටයුතු කරනකොට දරුවෝ උස්මහත් වෙලා විවාහ වෙලා ගෙවල් දොරවල් හදාගෙන හැකි පමණින් අම්මා තාත්තටත් සලකනවා අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ ඒ අම්මා තාත්තගේ දරුවෙක් හොඳට අධ්‍යාපනය ලැබලා වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා ඒතර වෛද්‍යවරයෙක් බවට පත් වුණාට පස්සේ බෙහෙත් දෙන්නේ තමන්ගේ අම්මට තාත්තට විතරක් නෙමෙයිනේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නිරෝගී සම්පන්නිය පිණිස බෙහෙත් ඖෂධ ලබා දෙනවා ඒ වෛද්‍යවරු වෛද්‍ය තුමියන්ලා විසින් එතකොට ඒ අම්මා තාත්තා ඒ දරුවංගම එලොකට බිහි කරපු නිසා ඒක වෙන්නේ අපි ගත්තොත් ඉංජිනේරුවරයෙක් ඉංජිනේරුවරයෙක් තමන්ගේ ගේ විතරක් හදා ගන්නව නෙමෙයි ගේ සැකිල්ල විතරක් සැලසුම් කරනව නෙමෙයි තව බොහෝ දෙනෙක්ගේ නිවස් ව්‍යාපාරික ආයතන මහා පරිමාණයේ අහස සිඹින ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒගේ දායකත්වයේ ලබලා දෙනවා පුත්තාවත්තු මනුස්සාන තවිදින් ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ පැවිදි අපි දැන් අපි මහණ වෙලා සදහම් දෙසන්නේ අපේ අම්මට තාත්තට විතරක් නෙමෙයිනේ එහෙම අපේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ ඥාතීන්ට විතරක් නෙමෙයිනේ එහෙම අපි බොහෝ සෙයින්ම ධර්ම දේශනාවකට දානමය පින්කමකට අවශේෂ පූජාවකට යන්නේ කවදාවත් ඥාතිත්වයක් අහලකින්වත් ගෑවිලා නැති පිරිසක් වෙත එහෙම සාංශාරික වශයෙන් නෙමෙයි මේ ජීවිතේදී සාංශාරික වශයෙන් ගත්තට පස්සේ හැම දිනාම ඥාති පිරිසක් තමයි ඒත් එහෙම ගත්තට පස්සේ මේ අම්මා තාත්තාට තියෙන ලොකුම සම්පත තමයි දූල පුතාලා අපි තව විදිහකින් තේරුම් ගත්ත ස්වාමිනාස් එහෙම ස්වාමිනාස් දැන් ඇත්තටම මේ මෙතන වත්තු කියලා අටුවාවේ සඳහන් වෙනවා මේ ආකාරයට ස්වාමිනාස් පුත්තා වත්තු කියලා කියන්නේ මහලු කාලයේහි පෝෂණය කිරීමේ අර්ථයෙන් පුත්‍රයෝ ප්‍රතිෂ්ඨාව වෙච්ච කියලා කියනවා එහෙමයි එහෙම ස්වාමිනාස් එතකොට මහලු කාලේ පෝෂණය කරන්නට පෝෂණය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් අම්මා තාත්තා කෙනෙක් ඒ වගේම බලාපොරොත්තු වුණත් නැතත් ඒ දරුවන්ගේ යුතුයකම දෙමාපියන් වෙත උපස්ථාන කිරීම නම් හොඳින් රැක බලා ගන්න එක නම් ඒක තමයි දරුවා කියලා කියන්නේ ඒක වස්තුවක් හැටියට බුදුන්සේ දේශනා කළා. එහෙමයි. එහෙමයි. ඒතර තවත් පැතින් ගත්තාම දැන් දෙමාපියන්ගේ තියෙන ಗುಣ බුදුරජාන්සේක පැත්තකින් දේශනා කළානේ. නේද අර බක්මාති මාතා පිතරෝ එහෙමයි ඒ විදිහට දේශනා කළා පජාය අනුකම්පාකා කියලා කිව්වනේ එහෙමයි ඉතින් මහා මේ සියලුම ප්‍රජාවට අනුකම්පාව දක්වන අය තමයි දෙමාපියෝ කියලා කියන්නේ ඒ ප්‍රජාව කෙරේ අනුකම්පාව දක්වනකොට සියලුම දෙනා දරුවන් හැටියට සලකලා කොහොමද කටයුතු කරන්නේ සතර බ්‍රහ්ම විහරණ පතුරුවමින් නේද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන සතර බ්‍රහ්ම විහරණ දක්වමින් තමයි ඒ සියලුම දෙනාට මේ තමන්ගේ වස්තු එහෙම නැත්නම් පුත්‍රයන්ට සැලකීම කියලා කියන එක सिद्ध කරන්නේ එහෙමයි තවත් පැත්තකින් කතා කළොත් දැන් ස්වාමීන් වහන්සේක පැත්තකින් ඉස්මතු කළා පැවිදි උතුමන් වහන්සේලාට දැන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියලා කියන්නේ පුත්‍ර සෙනෙහෙන් කටයුතු කළ යුතු දෙපලක් හැටියට බුදුරජාන්සේක පැත්තකින් දේශනා කළා. එහෙමයි. නේද? විනය සඳහන් වෙනවා නේද? විනය සඳහන් වෙනවා. ඒ කියන්නේ ගුරුවරයා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ හිතන්න ඕනේ කියනවා මගේ ළඟ මේ මහානදම් පුරණ මේ අන්තේවාසිකයා මගේ ගෝලයා මගේ පුතාය කියලා පීතෘ සෙනෙහසින් පුත්‍ර ස්නේහයේ උපදවගෙන තමයි කියන ගෝලයාට අනුග්‍රහ කරන්න ඕනේ සංග්‍රහ කරන්න ඕනේ ඕනේ කියලා දේශනා කළා. ගෝලයාටත් කියනවා. එහෙමයි. උපාධ්‍යයන් වහන්සේ ගැන ගුරුවරයා ගැන හිතන්න කියලා මේ මගේ තාත්තායි කියලා. එහෙම සම්මාසය. නේ සම්මාසය. හරි අපූර්ව සම්බන්ධයක්. සම්බන්ධයක් සම්මාසය. එතකොට එක පැත්තකින් අපේ සියලුම දෙනාගේ බුදු පියාණන් වහන්සේ, බුදු මෑණියන් වහන්සේ, ලෝතුරා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මතක් කළා මගේ පුත්‍රයන් කියලා නේද සියලුම ශ්‍රාවකයන් මගේ දූ පුතුන් හැටියට බුදුරජාන්සේ සැලකුවේ එතකොට භික්ෂු උපාසක
ඊළඟට භික්ෂුණී උපාසිකා එහෙමයි කියලා කියන සිව්වනක් පිරිස හැඳුන්ුවේ දරුව හැටියට ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ වස්තුව බවට පත් වෙන්නේ ශ්‍රාවක දරුව ශ්‍රාවක දරුව එතකොට මේ ශ්‍රාවක දරුව තමයි මේ ශාසනයේ ඉදිරියට පවත්වාගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේගේ නාමය එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන යථාර්ථය බුදුරජාණන් වහන්සේ විසින් ඉස්මතු කරපු ලෝකයේ සත්‍ය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා විසින් නැස්මට මෙහෙමත් හිතෙනවා දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ සිව්වනක් පිරිසවනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස එහෙම භාග්‍යතුන් වහන්සේගේ සෙවණේ හැදෙන වැඩෙන කියන භාග්‍යතුන් වහන්සේගේ දහම් සෙවණේ හැදෙන වැඩෙන දරු පරපුරනේ එහෙම සම්මස සම්ස ආයතනයක අපි ගමුකෝ බෞද්ධානාලිකාවම කියලා එහෙම සම්මස ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ තමයි ප්‍රධාන මූලස්ථානයේ පවතින්නේ එහෙම එතකොට ස්වාමින් වහන්සේ දැන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂක තනතුර හොබවනවා. එහෙම සමහරු. ප්‍රධානියා හැටියට කටයුතු කරනවා. එතකොට ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ සේවනේ සේවය කරන රැකියාව කරන ආයතනයක් නිසා රැකියාවක් නේ ස්වාමින් වහන්සේ මේක. එහෙම. පුණ්‍ය පිනක් රැස් වුණාට වේතනයක් ලබා ගන්නවා වේතනයක් ලබා දෙනවා. එහෙම. ඒතර ස්වාමින් වහන්සේගේ ඒ සේවක පිරිස ස්වාමිනාසික දරු පිරිසක් බවට පත් වෙනවා. එහෙම සම්මාස. තේරෙනවද? එහෙම. ස්වාමිනාහසේ බොහොම තරුණ කෙනෙක්. තාම අවුරුදු 40ක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ස්වාමිනාහසේ ස්වාමිනාසික සෙවණේ හැදෙන වැඩෙන මේ පිරිස ස්වාමිනාහසේ දරුවන් වගේ තමයි එයට සලකන්නේ බොහෝසෙයින්. එහෙම සම්මාස. ඒතර ඒ දරුවන් වගේ ස්වාමිනාහසේ එයට සලකන්නේ මේ ආයතනය කෙරෙහි, පන්සල කෙරෙහි, බෞද්ධ ආමාත්‍ය ජාලය කෙරෙහි එයගේ තියෙන ලෙන්ගතුකම සෙනෙහස ආදරේ ගෞරවය වැඩි වෙනවා. එහෙම සම්මාස. මොකද ඒ අයගේ හැම ඕන එපාකම පිරිබහනවා දුකට පිහිට වෙනවා රෝගී රෝගයක් හැදුනට පස්සෙත් ස්වාමිනාහන්සේ ඒ ගැන හොයලා බලනවා එහෙම මෙතනත් තියෙනවා අර ස්වාමිනාහන්සේගේ ආයතනයේ කටයුතු කරන පිරිස ස්වාමිනාහන්සේගේ දරුවෝ වගේ කියන අදහසක් තියෙනවා නේ ස්වාමිනාහන්සේ එහෙම ස්වාමිනාස් ඒ විදිහට තමයි ඇත්තටම ආයතනයක කටයුතු කළත් කොතනකුණත් කටයුතු කළොත් ප්‍රධානින් කටයුතු කළ යුතු වන්නේ ස්වාමිනාස් එහෙමයි එහෙමයි එතකොට අපි ගත්තොත් එහෙම රටකනම් ජනාධිපතිවරයා ඒ වගේ මග්‍රාමාත්‍යවරයා නේද? එහෙමයි. කථානායකවරයා. එහෙමයි. ඒ වගේ හැමෝම කටයුතු කළ යුතු වෙන්නේ ඒ ආකාරයෙන්. ඒ කියන්නේ දැන් ඩී.ඒ. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පියාණන් ඒ මැතිණිය ඒ දෙපළ මේ ලෝකයේට ඒ වගේ දරුවන් පිරිසක් බිහි කරපු නිසා තමයි වර්තමානයේ තුල දැන් මේ මෑතකදී පැවති මැතිවරණයේදී 3-2ක බලයක් ලබා දෙනවා ජනාධිපතිතුමන්ව අගමැතිතුමන්ව විශ්වාස කරලා. එහෙම සමහරු. එතකොට දැන් ඒ දරු අපි හිතමුකෝ දැන් අගමැතිතුමා නීතිඥවරයෙක්. එහෙම. දැන් නීතිඥ වෘත්තිය කරගෙන ගියා නම් එහෙම කීප දෙනෙකුගේ නඩු විසඳලා ඒක එතනින් ඉවරයි. අපි ගමු ගෝඨාභය ජනාධිපතිතුමා යුද සෙබලෙක්, යුද නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක්. එහෙම. එතකොට එතුමා හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා අපි හිතමු ඇමරිකාවටම වෙලා ජීවිතේ ගත කරොත් එහෙම කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙයි මේ කටයුත්තට. නමුත් ඒ අම්මා තාත්තා ඒ දරුවංග බිහි කරපු නිසා අද රටට වග කියන පිරිසක් බිහි වෙලා තියෙනවා. අපි මේක කියන්නේ අගතිගාමීව නෙමෙයි, අපි එතුමාලාට ඇලිලා ඉන්නවා කියන අදහසින් නෙමෙයි. මේ කරුණ ඉස්මතු කරන්නයි. එතකොට දැන් මේ රටේ නායකත්වයට අනාගතෙත් ඒ වගේ දරුවෝ බිහි වෙයි. එතැන් විට මේ රටේ තව අවුරුදු 30කින් 35කින් බිහි වෙන ජනාධිපතිතුමා අද මේ මොහොතේ කාසල් රෝහලේ හරි, ද සොයිස රෝහලේ හරි, නුවර මහ රෝහලේ හරි වෙනත් පළාතක හරි පුදුනා වෙන්න පුළුවන් නේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. දැන් ඇත්තටම මේ යුද්ධේ නිමා කරපු අපේ රණවිරුවෝ. ඔව් ස්වාමිනාස්. පැහැදිලිවම. ඒ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායේ මේ හැමදෙනාමත් කටයුතු කළේ ආකාරයෙන් ස්වාමිනාස්. ඒ තමන්ගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙමෙයි. වෙනුවෙන් නෙමෙයි ස්වාමිනාස්. දැන් ඊයේ දවසේ ස්වාමිනාස් හමුදා මූලස්ථානයේ අපේ අලුත්ම හමුදා මූලස්ථානයේ බතර මුල්ලේ පිහිටි ඒ තිබුණා ඉතා වටිනා පින්කමක්. විශේෂයෙන් සර්වරාත්‍රික පිරිසක් දේශනාවක් සිද්ධ කරලා අවසානයේ මහා සංඝරත්නයේ 71 නමකට තමයි දානේ පූජා කළේ. සියලු සමස්ත මහා සංඝරත්නයේ සිහිපත් කරගෙන ඒකට හේතුව තමයි යුද හමුදාවේ 71 වන සංවත්සරයේ නිමිති කරගෙන 10 වෙනිදාට තමයි ඒ දෙන්නේ පින්කම් මාලාවක් ඒ වෙනුවෙන් සිද්ධ වෙනවා. එහෙමයි. විශේෂයෙන් අපේ යුද හමුදාපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනිය ජනරාල් සවෙන්ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම තාම සාර්ථකව සිද්ධ වුණා. ඉතින් මේ කාරණේත් මතක් කළේ ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ රටේ
ප්‍රධාන වශයෙන් ආරක්ෂක අංශය ආරක්ෂක පවුර ආරක්ෂක පවුර රඳාපවතී ඉන්නේ සියලුම දෙනා පුත්‍රයන් හැටියට සලකලා එහිමයි නේද එහිමයි ඒතකොට තමන්ට දරුවෙක් ඉන්නවා තමන්ට පුතෙක් ඉන්නවා තමන්ට දියණියක් ඉන්න හැම සෙබලෙකුටම නේද ඒ හැම දිනාම කල්පනා කළේ විශේෂයෙන්ම තමන්ගේ දුව පුතා ආරක්ෂා කරගන්න වගේම මේ රටේ හැම දිනා හැම දරුවෙක්ම තමන්ගේ දරුවෝ හැටියට සලකලා සමසේ ඒ වගේම දැන් ශ්‍රී ලංකා ජාතික ගීතය තියෙන ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා එහෙම සමහරු එක මවකගේ දරු කැළ බැවිනා එහෙම යමු යමු වී නොපමා පරක්කු නොකොට අපි රටේ සංවර්ධන වෙනුවෙන් කැප වෙලා එකම දරු කැලක් වගේ එක අම්මා කෙනෙකුගේ දරුවන් පිරිසක් වගේ රටේ දියුණුව කරා සංවර්ධනය කරා යමු කියලා නේද ජාතික ගීපව අපිට පාඩම උගන්වන්නේ එහෙම සම්මත එතන එතකොට ඇත්තටම මේ ප්‍රධාන වශයෙන් ජාතියක් විශ්මතු කරලා නැහැ එහිමයි නේද එහිමයි ජාතියක් ඒ වගේම අපි බෙදීම් ඇති කරගන්න ඕන එක් විදිහට භාෂාවද හැම දෙයක්ම එහිමයි බෙදීම් ඇති කරගන්න මේ සියලුම බෙදීම් සියල්ලක්ම දුරු කරගත හැකි ඇත්තටම ඒ වගේ मानसिकत्वयक् यदु मानसिकत्वयक्तम अपि मौमी जीवत्वन हेमदिनाटम तीयनि स्वामिनस् एकापि अत्रम सतृदायक तत्वयक् एनिसाम तमै बुदुरजानन् वहन्से बुदुरजानन् वहन्सेगे मे महागाम्भीर शासने लंकावे तमै අවසාන වෙනකම්ම පවතින්නේ කියලා දේශනා කළේ ඉනේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. අදිෂ්ඨාන කළා ස්වාමීනි. ඒක නිසා දැන් මිනිස්සුන්ගේ උදව්වට ඉන්න පිරිස තමයි දරුවෝ කියලා කියන්නේ. ඒක අපිට හරි පැහැදිලි. එහෙමයි. නැස් දැන් අපි ගත්ත දැන් කොවිඩ් වසංගතය ලෝකේ පුරා ව්‍යාප්ත වෙනකොට අපේ රටටත් බලපෑමක් ආවා. එහෙමයි. නමුත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්ෂක අංශ ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම මාණ්ඩලික ප්‍රධානී නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. හමුදාපතිතුමන් ඇතුළු අනිකුත් ත්‍රිවිධ හමුදාපති වරුන් ඇතුළු අපේ රණවිරු සුවවිරු හෙද හෙදිය හැම දිනම එකතු වෙලා පොදු ජනතාවගේ බුද්ධිමත්කම නුවණ ඒ කියන්නේ එයට පීඩාවක් ලොකු අසහනයක් දැනුණා එහෙමයි ඒ කාල සීමාව තුළ නමුත් හැම දිනාගේම සහයෝගයෙන් එකතු වෙන තමයි කොවිඩ් වසංගතයේ මෙපමණ දුරට අපේ රට පාලනය කරලා ලොකු සාර්ථකත්වයක් ලබලා තියෙන ජන ජීවිතේ සාමාන්‍ය අතට හැරිලා තියෙනවා එහෙමයි පාසල් පෙර පරිදි විවෘත වෙලා තියෙනවා එහෙමයි පින්කම් කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ මේ හැම දිනාගේම දායකත්. එතකොට මේ හැම දිනාම කවුරු හරි අම්මෙකුගේ තාත්තෙකුගේ දරුවෝ. එහෙමයි. එනම් මේ හැම පුරවැසියෙක්ම අපිට සම්පතක් දායාදයක්. ඒ වගේම ලංකා මාතාවගේ දරුවෝ කියලා තමයි අපිට හඳුරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඇත්තටම අම්මගේ තාත්තගේ වස්තුව බවට පත් වෙනනේ දරුවෝ. එතකොට දැන් අපි කතා කළා මේ රටේ වස්තුව කවුද? ආයතනයක වස්තුව කවුද නේද එහෙමයි ඊළඟට පාසලක ගත්තොත් පාසලේ වස්තුව කවුද නීති නීති ශාස්ත්‍රයේ ගත්තොත් ඒ නීති ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නේද ඒ පැත්තෙන් ගත්තොත් එම කම්කරුවන් වශයෙන් ගත්තත් මොන විදිහක මොන වෘත්තිකයන් විදිහට ගත්තත් හැමදෙනාම ඒ විදිහට දරුවෝ ඉතින් හැටියට සලකලා තමයි මේ ප්‍රධානින් කටයුතු කළ යුතු වන්නේ එහෙමයි ඒ වගේම දැන් නිවසක් ගත්තොත් නිවසේ සේවක සේවිකාවන් ප්‍රධාන වශයෙන් ගත්තොත් නේ සම්බුත්. එහෙමයි. එතකොට එහෙම අඩු තක්සේරුවකින් කුමන විදිහකින්වත් සැලකුවොත් එහෙම ඒ අර වස්තුව ඒ ඒ වැඩ කරන අය එහෙම නැත්නම් සේවාව ලබා ගන්න සේවක පිරිස වස්තුවක් බවට පත් වෙන්නේ නැහැ. එතන වස්තුව කියලා කියන්නේ එතකොට මේ සම්පත කියලා කියන එක. එහෙමයි. නේ සම්බුත්. ඒ සම්පත බවට පත් වෙන්නට කටයුතු කරන්න ඕනේ. කටයුතු කළ යුතු වෙන්නේ පුත්‍ර සෙනෙහෙන් කියන එක තමයි මෙතෙන්දී බුදුරජාන් ශිස්මතු කරන්නේ ස්වාමීනි. එහෙමයි. එතකොට යම් සේවකයෙක් යම් ආයතනයක සේවාව කරනවා නම් ඒ ආයතනය තමන්ගේ මෑණියන් කියලා පියාණන් කියලා හිතන්න ඕනේ. හිතන්න ඕනේ. නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. ඒතර තමයි ආයතනය ගැන ලොකු කැපකිරීමක් ලෙංගතුකමක් ඇති වෙන්නේ. එහෙමයි. අසර මේක කියද්දි මට මතක් වෙනවා තවත් සූත්‍ර කාරණයක්. එහෙමයි. ওই දරුවෝ වර්ග විස්තර කරන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. දැන් ඇතම් දරුවෝ ඉන්නවා කියනවා අතිජාත. එහෙමයි. අතිජාත දරුවෝ. එහෙමයි. ඇතම් දරුවෝ ඉන්නවා සහජාත. එහෙමයි. ඇතෙන් දරුවිනව අවජාත එහෙමයි දැන් දරුව කොටස් තුනයි එහෙමයි අතිජාත සහජාත සහ අවජාත එහෙමයි ඇසතර අතිජාත කියලා කියන්නේ අම්මා තාත්තට වඩා යහපත් ජීවිතයක් ගත කරනවා දරුවෝ එහෙමයි කියන්නේ අම්මා තාත්තා ඉක්මවල ගිහිල්ලා ඉක්මවල ගිහලා කියන්නේ අම්මා තාත්තා යම් ලෞකික ලෝකෝත්තර දියුණුවක් ලැබුවා නම් ඉන් එහා දියුණුවක් කරා යන්නට දරුවෝ සමත් වෙනවා එහෙමයි නෝ උතුම් දරුවෝ කියලා කියනවා එහෙමයි ඇතම් දරුවෝ ඉන්නවා අම්මා තාත්තා පවත්වගෙන ආපු ගුණ දහම් රැකගෙන ඒක ඒ විදිහටම කරගෙන යනවා. එහෙමයි. අපි හිතමුකෝ අම්මා තාත්තා ගමේ පන්සලට මාසිකව දාන දෙනවා. ඔන්න වස්සාන කාලේට බණක දායකත්ව බාර ගන්නවා. එහෙමයි.
කටන චීවර පූජා පින්කමටත් සහයෝගය දක්වනවා. ඒ වගේ දැන් ගෙදර බණ අහනවා. එතකොට දරුවොත් කල්පනා කරනවා අපේ අම්මා තාත්තා ඉන්නකම් මාසිකව සලාහක දානි දුන්නා. වස්සාන ධර්ම දේශනාවට දායකත්ව දැක්වුවා. කටන පින්කමට ආධාර කළා. ඒ වගේම විවිධ පින්කම් සිද්ධ කළා. අපිත් ඒක නොපිරිහිලා ඉෂ්ට කරන්න ඕන කියලා අම්මා තාත්තා සතු ගුණාංග සමානව පවත්වාගෙන යන දරු කැලක් ඉන්නවා. එයයි වැඩි. එහෙමයි. සහජාත. එහෙමයි. ඒක ආගම තමන්ගේ ශාසනයට ආගමට කටයුතු කරනවා වගේම සමාජී පැත්තිනුත් නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් සමිත සමාගම් වල කටයුතු කරනවා නම් ඒව ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ දරු සමාජය. පවත්වාගෙන යනවා. එහෙමයි. ඒ වගේම අවජාත. එහෙමයි. අවජාත කියලා කියන්නේ අම්මා තාත්තා තුල යම් ස්වල්ප හෝ ගුණයක් තිබ්බනම් ඒ ගුණයත් වනසලා පරපුරත් විනාශ කළා නමත් කැත කරලා ඇතැම් විට දාමරික තත්වයට පත් වෙන දරුවොත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඇතැම් දියණිවරු පුත්‍රයෝ ඉන්නවා. එහෙමයි. ඒ අයට කියනවා අවජාත දරුවෝ කියලා කියනවා. එහෙම සම්මත. ඔන්න දරුවෝ කොටස් තුන ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම තමන්ගේ දෙමාපියන් විසින් පවත්වගෙන පැමිණි ගුණධර්ම ටික ඒ ආකාරයෙන් පවත්වගෙන යන්නේ නැතුව වෙනත් ආකාරයකින් ගමන් කරනවා. වැරදි පාරේ. වැරදි පාරේ ගමන් කරනවා නේ සම්මත. එහෙමයි. එතකොට ඇත්තටම මේ අවජාත කියලා කියන්නේ එතකොට මව්පියන් නැහැ වගේ හරියට. එහෙමයි. නේ සංස මොපියක් නැහැ වගේ හරියට අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් උත් ස්වාමීන් වහන්සේ එක පැත්තකින් අර තමන්ගේ ආචාරෝපාද්‍යයන් වහන්සේලාට අකිකරු වෙලා ඒ වගේ මත්හැරලා සාමාන්‍යයෙන් අපි සාමනීර කාලේ නිස අත්හැරලා ඊළඟට උපසම්පදා නිසත් අත්හැරලා ඒ විදිහට අත්නොමතික හිතුවක්කාරී විදිහට ආශ්‍රේ විදිහට කටයුතු කරන ජීවත් වෙනා ඉන්නවා. ඒ කියන්නේ ගුරුවරයාට ගරහමින් උපාධ්‍යායනසර ගරහමින් එහෙම කටයුතු කරන පිරිසක් ඉන්නවා. එහෙමයි. ඒක උඩ ඇත්තටම අනාගතේ බොහොම දුර්වලයි. අනාගතයේ ඒ විදිහට ඒකේ ශාසනය තුල අනාගතයක් නැහැ. ඒ ඇතැම් විට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව ප්‍රසිද්ධිය ලැබෙයි. ලැබෙයි එහෙම. නමුත් මගපල නිවන කරා යාමේදී ඒ අභ්‍යන්තරික අකුසල් ඍජුවම ඒ ඇයට බලපෑම් කරાવી. එහෙම සම්මත. නේ සම්මත. එහෙම සම්මත. සෝ අපි දෙවෙනි කාරණේට යමු. දෙවි කෙනා ඇහුවනි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නේ හැටියට කින්සූද පරමෝ සකා කියලා. එහෙම සම්මත. එතකොට භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා බරියාව පරමෝ සකා. එහෙම. සමිතනේ පරම කියලා වචනයක් තියෙනවා. දැන් අපි කියන පරම පූජනීය. එහෙම සම්මත. පූජනීය ස්වාමින් වහන්සේ. පරම පූජනීය ස්වාමින් වහන්සේ. එතකොට පරම කියන්නේ වටිනාම උතුම්ම ශ්‍රේෂ්ඨම අග්‍රම. එහෙම. පරම කියන වචනෙන් එනවා. එහෙම. පරම හතුර කියලා කියනවනේ ඒක පැත්තකින් හතුරු අතර ඉන්නවා බලවත්ම දරුණුම හතුරයි කියන අපිට පෙන්වන්නම පෙරිකෙනා. එහෙමයි. ඇතැම් හතුරු ඉන්නවා හතුරුකම තිබ්බට මූණට මූණ hina වෙනවා. එහෙමයි. ලොකු ඇසුරක් ගණදෙනුවක් නැහැ. එහෙමයි. ඇතැම් හතුරු ඉන්නවා මූණට මූණ hina වෙන්නවත් බැරි දේවල් තමයි කරලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ ඇයිට කියනවා මගේ පරම හතුරෙක් කියන ඔය. එහෙමයි. මේ පරම කියන වචනේ එදෙන තැන. එහෙමයි. මෙතන මේ ඉන්නවා ස්වාමිනස බිරිඳක් බරියාව පරම උසකා බිරින්දේවරු අතර පරම මිතුරියක්. ඒ කියන්නේ බිරින්ද තමයි කියනවා හොඳම උතුම්ම වටිනාම මිතුරිය බවට පත් වෙන්නේ. එහෙමයි. අපි කොහොමද ඒක දැනගන්නේ ස්වාමනාස්? එහෙමයි. ස්වාමනාස් සාමාන්‍යයෙන් හැමෝටම බිරින්දේවරු නැහෙනේ. එහෙමයි. නේද? එහෙමයි. හැමෝම විවාහ වෙලා නැති වෙන්න පුළුවන්. එහෙමයි. හැමෝටම බිරින්දේවරු නැති වෙන්න පුළුවන්. එහෙමයි. ඒතකොට තවත් කෙනෙක්ගේ අපි දැන් සහෝදරයෙක් ගත්තොත් එහෙමේ වැඩිමහ සහෝදරයා විවාහ වෙලා ඉන්නවා නම් ඒ වැඩිමහ සහෝදරයාගේ බිරිඳ අර සහෝදරයන්ගේ බාල සහෝදරයන්ට ඒ විදිහට මාතෘත්වයෙන් හෝ සහෝදරත්වයෙන් අම්මා කෙනෙක් වගේ කටයුතු කරනවා. එහෙම අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථා හැම විටම නෙමෙයි. එහෙම සම්මත. එහෙම තියෙනවා. එතකොට මෙතෙන්දි සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ මේ පරමෝ කියලා කියන වචනේ තේරුම. අන්‍යයන්ට නොකිව යුතු රහස්සුවද උවද කියව යුතු බැවින් භාර්යාව පරම යාලුවන් බවට පත් වෙනවා කියලා කියනවා සම්මත. අටුවාව එහෙම තමයි විස්තර කරන්නේ. එහෙම සම්මත. දැන් අපේ තියෙනවනේ රහස් කියලා කොටසක්. එහෙමයි. නේද? එහෙමයි. ආ ඒ විදිහට තමන් දෙදිනෙක් අතර විතරයි මේ රහස් තියාගත්තේ. ඒ කියන්නේ රහස් කියන්නේ වැරදි කියන එකම නෙමෙයි. නෙවෙයි. එහෙමයි. එතැන් විට තමන්ගේ දීපල වස්තුවක් ගැන රහසක් වෙන්නත් පුළුවන්. එහෙම සම්මත. එහෙමයි. එතකොට සෑම රහසක්ම සෑම රහසක්ම අනිත් අයට දැනුවත් කරන්නේ නැතුව ඒ කියන්නේ සංගවාගෙන ඉන්න පුළුවන්. එතන දැන් සංගවාගෙන ඉන්න රහස් වලින් ස්වාමීන් වහන්සේ සමහර රහස් තියෙනවා මේ සමහර රහස් සංගවාගෙන ඉන්නකොට ඒක භයානක තත්ත්වයකටපත් වෙනවා. එහෙමයි. නේද? ඒ කියන්නේ වැරදි කියලා කියමුකෝ අපි. ඒක
ප්‍රශ්නේ උඩු දුවනවා. ප්‍රශ්නේ උඩු දුවනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම සමහර රහස් තියෙනවා. ඒවා විවෘත කරාට පස්සේ සමාජයේ විනාශයක් බවට පත් වෙනවා. එහෙමයි. එතකොට අර අර ගෙදර ගින්දර හැටියට බුදුරන්සේ දේශනා කළේ. ගේ ගිනි ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා. ඒ වගේ පිට ගිනි ගෙට ගන්නත් එපා. ගෙට ගන්න එපා කියලා දේශනා කළා. එහෙම නේද? ආන්න ඒ වගේ. එතකොට ඒ වගේ රහස් තමන්ට තියෙනවනේ යම් කිසි රහසක් ඒ රහස ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන්නට දැනගන්නේ නැති වෙන පිටට යන්නේ නැති වෙන දැනගන්නේ නැති වෙන්න ආරක්ෂා කරන ඊටාම වටිනාම ඒ විදිහට පුද්ගලයා හැටියට වටිනාම මනුෂ්‍ය රත්නය හැටියට සැලකුවේ බුදුරජාසි භාර්යාව කියලා. භාර්යාව. එහෙමයි. ඒ වගේ මට මතක් වෙනවා දැන් භාර්යාව ගැන කියනකොට භාර්යාවන් 7 දෙනෙක් ගැන විස්තරයක් තියෙනවා. එහෙම සම්මත. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. එහෙම. සත්ත භාර්යා කියන සූත්‍රය. එහෙම. එහි මට මතකයි සංස භාග්‍යතුන් වහන්සේ බිරින්දෑවරු 7 දෙනා විස්තර කරන්නේ වදක භාර්යාව. එහෙමයි. ඒ වචන නම් අපේ සමාජේ තියෙනවා. එහෙමයි. මේ මිනිස්සයා නම් මහා වදක භාර්යාවක් කියන මේ මිනිස්සයාට මේ මිනිහට. එහෙමයි. කියලා ගමේ ගොඩ එහෙම කතා වෙච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. ඒතර වදක භාර්යාව. එහෙමයි. ඒ වගේම චෝර භාර්යාව. එහෙමයි. ඒ වගේම අරිය භාර්යාව. මාතු භාර්යාව. භගිනි භාර්යාව. සකි භාර්යාව සහ දාසි භාර්යාව කියලා භාර්යාවරු 7 දෙනෙක් ගැන විස්තර කරනවා. එහෙමයි. නැස මේ භාර්යාවරු 7 දෙනාගෙන් 3 දෙනෙක් නිරේ යනවා කියනවා අපාගත වෙනවා කියන මරණින් මත්තේ. එහෙමයි. 3 දෙනෙක් දෙවියන් අතරට යනවා කියනවා. අපි 얘ගෙන පොඩක් කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඇසේ මේ විග්‍රහය තියෙන්නේ මෙහෙමයි. ඇතැම් බිරින්දෑවරු වෙන කියන ස්වාමියාට වද දෙන තැනැත්තිය ඉන්නෝ කියනවා. එහෙමයි. කොච්චර හරි මිනිස්සයාව අර අපි සාමාන්‍යයෙන් කියන්නේ ගමේ ගොඩේ බස මරං කණ්ඩා හදනවා කියලා. ඒ කියන්නේ හොඳක් කළත් වැරදි නරකක් කළත් වැරදි. හිනා වුණත් වැරදි, හිනා නොවුණත් වැරදි. එහෙමයි. එහෙම තමයි ඒ ඇතැම් භාර්යාවරුන්ගේ தත්ත්වය. தත්ත්වය. එතකොට ස්වාමියාට වද දීම පිණිසම බිරිඳක් ඉන්නවා. එහෙමයි. හැබැයි ආදරය කරන කාලේ, නිසදිස යවන කාලේ, ලියුම් හොරෙන් ගනුදෙනු කරන කාලේ දන්නේ නැහැ මේ අනාගත වදක තැනැත්තියක් කියලා. එහෙමයි සම්මාස. මේක පුරුෂයන්ටත් ගලපගත්තට කමක් නැහැ. ඒ කියන්නේ වදේට මුල පුරනවා කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එහෙමයි. ඇතැම් විට හිතෙන මෙයා නැත්තම් මම මැරෙනවා. එහෙමයි. එතකොට යාව විවාහ කරගන්නේ වද විඳින්න අනාගතේ. එහෙමයි. හැබැයි අනාගතේ පේන්නේ නැහැනේ. එහෙමයි. ඔන්න පළවෙනි බිරිඳ වදක භාර්යා. එහෙමයි. දෙවෙනි කෙනා චෝර භාර්යා. ස්වාමියා දුක් මහන්සිලා දිවාරය නැතිව හරි හම්බ කරනවා. මෙයා මොකද කරන්නේ? ස්වාමියාගේ දේවල් හොරකම් කර කර පරපුරුෂයන්ට දෙනවා. එහෙමයි. ආ අයියන්ඩි. ආ මලන්ඩ. කියලා අයියලා මලිලාව සතුටු කරනවා. මේ තමන්ගේ ඥාති අයියලා මලිලාව නෙමෙයි. එහෙමයි. පරපුරුෂයන්ව සතුටු කරවනවා ස්වාමියාගේ ධනෙ හොරකම් කරලා. එහෙමයි. චෝර බරියා. එහෙමයි. අරිය බරියා. අරිය බරියා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ළමා තැනී වගේ තැනැත්තියක්. ඒ කියන්නේ බුදු දේශනාවේ තියෙනවා හරි ලස්සනට. එහෙනම් ස්වාමීන් වහන්සේ චෝර භාර්යාව කියලා කියනකොට මට තවත් කාරණයක් මතක් වුණා. දැන් භාර්යාව වෙන්න කලින් ඒ වගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා. එහෙමයි. දැන් භාර්යාව වෙන්නත් කලින් සමහර වෙලාවට අර විදිහට බොහෝම තමන්ගේ අපි හිතමුකෝ ඒ විවාහ වෙන්න ඉන කාන්තාව කියලා කුමරිය කියලා හිතමුකෝ. එහෙමයි. කටයුතු කරන්නේ ඒ අම්මලා අර විවාහ වෙන්න විවාහපත් වෙන්න බලාපොරොත්තු වෙන ඒ පිරිමි කෙනාට කුමරාට කුමරාගේ අම්මා තාත්තට දෙන්නත් බොහොම ලෙන්ගතුකමින් ආශ්‍රේණිසේ කරනවා. එහෙමයි. කියන්නේ අම්මා තාත්තා වෙන්නත් කලින් අම්මා තාත්තා කියනවා වෙන්න පුළුවන්. එහෙමයි. නේද? ඒක තමයි දැන් අද ක්‍රමේ. එහෙම සමහරවිට එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙම කටයුතු කරලා පස්සේ සාමාන්‍යයෙන් අර විවාහ වීමට විවාහ දවස සාර්ථක කරගන්න විවාහ මංගල්‍ය කටයුතු සාර්ථක කරගන්න හරි එහෙම නැත්නම් ඉදිරියේදී තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න හරි හැම දෙයක්ම අර ඒ විදිහට ඒ මිත්‍රත්වයෙන් සෙනෙහෙන් හිටපු කාලය තුල ඒ ටික තමන් කරගන්නවා. එහෙමයි. එහෙම කරගෙන ඊළඟට අත්හැරලා දානවා සමනස. එහෙමයි. ඒ වගේ අත්දැකීම් ලැබපු ගොඩාක් පිරිමි පාර්ශවෙ ඉන්නවා සමනස. දෙමාපියන් ඉන්නවා. හරි මාසන සත්‍යයට පත් වෙනවා. ඉතින් ඒ පිරිමියා සමහරලාට හරි හම්බ කරගන්නේ බොහොම වෙහෙස මහන්සියලා. ඒ සියල් අනේ අපේ දරුවන්ට නේද මේ අපි හරි හම්බ කරලා තියෙන්නේ කියලා ඒ සියල්ලක්ම මේ හිඳෙනවා ස්වාමිනාස. ඒක මං හිතන්නේ සංවිධානාත්මක අපරාධයක් වගේ දෙයක් ඒක. දෙයක් වගේ ස්වාමිනාස. ඒක ඇත්තටම දෙපැත්තටම සිද්ධ වෙනවා. එක පැත්තකින් බිරින්දෑවරුන්ටත් වෙනවා. එහෙමයි. තව පැත්තකින් ස්වාමිවරුන්ටත් සිද්ධ වෙනවා ස්වාමිනාස. ඒක තමයි චෝරබරියා. එහෙමයි. චෝරබරියා ස්වාමිනාස. භාර්යාව වෙන්නත් කලින් සැලස්මක් හදලා ස්වාමීනි. ආ මම දෙන්නම්කෝ වැඩි. එහෙම ස්වාමීනි. ආ මම මේ බඳිනකන් ඉන්නේ. අසාදිර අස්සන ගහගන්නකන් ඉන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් මං කවුද කියලා. එහෙම. දෙමිට එහෙම සැලස්මක් තියෙන්න පුළුවන්. එහෙම ස්වාමීනි.
स्वामी चंडी तेने स्वामी चोर भार्य स्वामियाने අනේ මට මේ දරුවෙක් වගේ මේ මිනිස්සයා කියලා පුළුවන් තරම් ඒ දරුවෙක් අම්මා කෙනෙක් දරුවක්ට දක්වන සෙනෙහස ස්වාමි පුරුෂයාට දක්වනවා කියනවා. එහෙම. මරණින් මතු දෙවියන් අතර උපදිනවා මාතු භාර්යාව. එහෙම. ඒ වගේම සහෝදරියක් වන් බිරිඳක් ඉන්නවා කියනවා. බගිනි බරියා. එහෙම. එතකොට ඒ බිරිඳ තමගේ ස්වාමියාට හරි බයයි කියනවා. එහෙම. ඒ වගේ ස්වාමියාට හරි පක්ෂපාතී කියනවා. එහෙම. ස්වාමියා යමක් කිව්වොත් කරන්න එපා කියලා එතනින් එහාට ආයි මීක් නැහැ කියනවා. එහෙම. ස්වාමියා යමක් කරන්න කියලා පැවසුත් ඒකේ විදිහෙම කරනවා කියනවා ස්වාමියාගේ වචනයෙන් පිට පණි නැති තැනැත්තියක් ඉන්නවා කියනවා ඒ තැනැත්ති තමයි කියනවා බගිනි භාර්යා කියලා කියන්නේ එහෙම ස්වාමිනාසේ එතකොට ඇත්තට මේ ස්වාම්පුරුෂයා විසින් යමක්ෂි බලපෑමක් ඇති කරගෙන නෙවෙයි ඒක කරන්නේ නෙමෙයි නෙමෙයි ගෞරවය බයක් ඇති කරගෙන නෙමෙයි තමන් නේද තමන් කෙරෙහි මේ බය වෙන්න ඕනේ කියලා සැර කරලා එහෙම නෙවෙයි මේ භාර්යාව කීකරු වෙලා තියෙන ස්වාමිනාසේ එහෙමයි ස්වාමිනාසේ එතකොට ඊළඟ භාර්යාව තමයි 6 වෙනි තැනැත්තිය තමයි සකී බරියා සකී බරිය කියන්නේ මිතුරියක් වන් භාර්යාව එහෙම දැන් බුදු දේශනාවේ තියෙනවා මේ මිතුරියක්කන් භාර්යාවගේ ස්වභාවය තමයි කියනවා දැන් වැඩ ඇරලා එනකොට දූවගෙන පෙරමගට යනවා කියනවා කාලෙකින් දැක්කේ නෑ වගේ ගිහලා ඇඟේ එල්ලෙනවා කියනවා එහෙම තේරෙනවද දැන් එහෙම සිද්ධිත් තියෙනවලු එතකොට ඒ තැනැත්තියත් බොහෝම ස්වාමියාව ආශ්‍රය කරන්න මිත්‍රෙක් වගේ කියනවා හතුරුකන් ද්‍රෝහිකන් පරපුරුෂයන් කරා යාම් කිසිම දෙයක් සිද්ධ කරන්නේ නෑ කියනවා එතුමියත් මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා අවසාන භාර්යාව හත්වෙනි කෙනා දාසි බරියා දාසි භාර්යාවගේ ස්වභාවය තමයි කියන ස්වාමිනාස ස්වාමි පුරුෂයාට වැඩකාරියක් වගේ බැල මෙහෙවරකම් කරනවා කියනවා. එහෙම. ඇතැම් අවස්ථා තියෙනවා කියනවා බුදු දේශනා විස්තර කරනවා. එහෙම. ස්වාමියා පුළුවන් තරම් නිඳා අපහාස කරනවා කියනවා. එහෙම. ගුටි දීලා තලනවා කියනවා. එහෙම. ඒත් ස්වාමියාගෙන් පිට යන්න කල්පනා කරන්නේ නැහැ කියනවා. මට මේ මිනිස්සු එපා. මම එක්ක බෙල්ල වැලදාගෙන මැරෙනවා. මම මේ කර්මයක් කරගත්තා කියලා ගතු කියන්නේ නැහැ කියනවා. එහෙම. අඬා අඬා ගුටි කකා ස්වාමියා මැත්තෙම නැහිමි. ස්වාමියාට බැල මෙහෙවරකම් කරගෙන ඉන්නවා කියනෝ දාසියක් වගේ වැඩකාරියක් වගේ. එහෙම සම්මත. ඒතර ස්වාමියාට ඇවිල්ලා අනිත් අය දොස් කිව්වොත් නෑ නෑ මගේ මිනිස්සයා මට හොඳයි ඕගොල්ලෝ කට පියාගෙන ඉන්න කියලා අනිත් අයට කියනෝ කියනවා. එහෙමයි. අපේ පවුලේ දේවල් වලට ඇඟිලි ගන්න. අපේ දේවල් අපි බෙදා ගන්නම්. බෙදා ගන්න. ඒතර අනිත් අයගේ හිත තැලෙන්න පුළුවන්. එහෙම සම්මත. නමුත් බලන්නකොට ස්වාමියාට තියෙන ඒ සෙනෙහස එහෙමයි. ඒ පති භක්තිය එහෙමයි. එතකොට එතුමිය තමයි දාසි බරියා කියලා කියන්නේ. එහෙමයි. දාසි භාර්යාවත් මරණින් මතු පින්නතුණි මෙලොව අතහැරලා පරලොව යනකොට දෙවියන් අතර උපදින බවයි අපගේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බිරින්දෑවරු හතර දෙනෙක් දෙවියන් අතර උපදිනවා. තුන් දෙනෙක් අපායේ උපදිනවා. එතකොට එහෙනම් අපි දැනගන්නට ඕනේ මාතු භාර්යාව සහෝදරියක් වන් බගිනි භාර්යාව යෙහෙලියක් වන් සකී භාර්යාව වගේම දාසියක් වන් වැඩකාරියක් වන් දාසි භාර්යාව මේ හතර දෙනා මරණින් මත්තේ මෙලොව අතහැරලා පරලොව යනකොට දෙවියන් අතර උපදින බව භාගතුන් වහන්සේ සප්ත භාර්යා සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා. එහෙම සම්මස. එහෙම එතකොට ඇත්තටම මෙතින් සඳහන් වෙන්නේ එතකොට බිරිය මුතුම් යාළුවා බවට
පත්වෙනවායි කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් උතුම් මිත්‍රිය බවට පත්වන්නට සියලු බිරින්දෑවරු වග බලා ගනිත්වා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම බිරින්දක් බවට පත්වලා ඉන්න අයත් බිරින්දෙක් වෙන්න ඉන්න අයත් එහෙමයි. ඒ විදිහට කටයුතු කළ යුතුයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම කටයුතු කළ යුතුයි. ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්නයක් අහනවානේ මේ පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් කුමක් නිසාද ජීවත් වෙන්නේ කියලා. එහෙමයි. මේ පෘථුවියේ මිනිස්සු ජීවත් වෙන්නේ කුමක් මුල් කරගෙනද කුමක් තියෙන හින්දාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතකද ස්වාමීන් වහන්සේට ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලේ අපි ශිෂ්ටාචාර ගැන ඉගෙන ගත්තා. ගොඩක් ශිෂ්ටාචාර විහි වෙලා තියෙන ජලාශ්‍රිත ප්‍රදේශවල අපි කවුත් ඉන්දු නිම්න. එහෙමයි. ශිෂ්ටාචාරය හොයන් හෝ යුප්‍රටිස් ටයිග්‍රිස් වගේ දේවල් දැන් මට මතකනේ අවුරුදු 20 ගානකට කලින් ඉගෙන ගත්තේ ඒවනේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ හැම විටම ජනාවාස විහි වෙලා තියෙන්නේ ගංගාවක් වාරි මාර්ගයක් ඇසුරේ තමයි ජනාවාස බිහි වෙලා තියෙන්නේ. ඒතර මේ 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 දේශනාවයකට සාක්ෂියක්. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් ජීවත් වෙන්නේ වැස්සින්ද කියනවා. එහෙනම් පෘථුවිය ජීවත් වෙන මිනිස්සුන්ට ජලය ඕනෙමයි. ජලයේ තිබෙන හඳිත් ගෙවල් හදලානේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. එතකොට ඇත්තටම දැන් අපි ගත්තොත් මහද්වීප ගත්තාම ඊළඟට අපි ගත්තොත් දූපත් ගත්තාම මේ හැම නිවයිනකම ජීවත්වන යම් කෙසේ සත්ව කොට්ටාසයක් වෙනවන මිනිස්සෝ එක්කම ඒ හැම දෙනාම මේ සංසරණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ජනාමාස බිහි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් රටවල් ගත්තොත් මේ රටවල් බිහි වෙලා තියෙන රටවල් හොයාගෙන ගිහිල්ලා ඒ රටවල් බිහි වෙලා තියෙන එක පැත්තකින් මුහුදු මාර්ගයේ ගමක් කළා. මේ සමහර. ඒ වගේම රටක් අභ්‍යන්තරේ නම් ඒ ජනාවාස සියල්ලක්ම බිහි වෙලා තියෙන්නේ මේ විශේෂයෙන්ම ගංගා ඇළදොල ආශ්‍රය කරගෙන. එහෙමයි. එහෙමයි. ඊට පස්සේ ඒ එතකොට ඒ ගංගා ඇළදොලටත් මුහුදටත් ජලය එකතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම වර්ෂාව මුල් කරගෙන. එහෙමයි. වර්ෂාව නැත්තම් ඒ විදිහට ජලය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන්සේ දේශනා කළා අර පුනප්පුනං වස්සති දේවරාජා කියලා නේද? එහෙමයි. නැවත නැවත ඒ විදිහට දෙවිවරු වැසි වස්සනවා කියලා කියනවා. ඒ වගේම දේවෝ වස්සතු කාලේනි කියලාත් අපි අවසානයේ ප්‍රාර්ථනා වාක්‍යයක් කියනවනේ. කියනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට විශේෂයෙන්ම ප්‍රාණීන්ගේ ඒ ප්‍රාණය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රධානම හේතුව තමයි මේ ජලය කියලා කියන එක. එතකොට එහෙමයි. ඒ කාරණාව ගොඩක් වෙලාවට අපි වටහා ගන්නෙ නැහැ. දැන් අපි දන්නවා මේ අපේ ශරීරයට ජලය හිඟ වුණොත් එහෙම. කියන්නේ වතුර කියලා කියන එක අපි අඩුවෙන් භාවිතා කරොත් එහෙම පානය කළොත් එහෙම විවිධ රෝගාබාධ වලට පත් වෙනවා. ප්‍රධාන වශයෙන් විජලණයට පත් වෙනවා සම්මත. ඉතින් සියලුම රෝග වලට මුලක් තමයි ඇත්තට මේ ජලය පානය නොකිරීම කියලා කියන එක. එහෙමයි. ඉතින් ජලය පානය කරන්න ඕනේ. ඒකට ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය දිනකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ආකාරයෙන් පානය කළ යුතුයි. වෛද්‍යවරුන්ගේ උපදේශයත් ඒ වගේම තමයි. ඒ වගේම තමයි බුදුරජාණන්සේ දේශනා කළේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ශාරීරික පැවැත්ම රඳා පවතින්නේ මේ ජලය මුල් කරගෙන. හරියට අපේ ශාරීරික කොටස් තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර කොටස් හරියට මාළුවෙකුට වගේ වතුර අවශ්‍යයි. එහෙමයි. නේද? මාළුවෙකුට වගේ වතුර අවශ්‍යයි. ඉතින් ඒ වතුර නැති වුණොත් එහෙම ඒ විදිහට මාළුවාට ජීවත් වෙන්න බැරි වුණා වගේ අපේ ශරීරයේ එක එක කොටස් අකර්මණ්‍ය වෙන්න බවට පත් වෙනවා. ඒ නිසා රෝග උත්සන්න බවට පත් වෙලා මරණාසන්න රෝගයක් බවට පත් වෙනවා. මේ ජලය කියලා කියන එක ශරීරයට ලබා ගත්තේ නැත්නම් හරියට වෙලාවට ප්‍රමාණයට. එහෙමයි. ඒ වගේම තමයි අපි උපභෝග පරිභෝග හැම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ජලය කියලා බුදුරජාණන් දේශනා කළේ ජලය කියලා කියන එක පරමාර්ථ ධර්මයක් හැටියට ආපෝ ධාතුව. එහෙමයි. නේද? එහෙමයි. පරමාර්ථ ධර්ම වලින් එහෙම නැත්නම් සතරමා භූතයන්ගෙන් ආපෝ ධාතුව තමයි වෙගිරින ගතියෙන් තමයි හැම දෙයක්ම අල්ලගෙන ඉන්නෙත් හැම දෙයක්ම විකාශනය කරන්නේත් එහෙම නැත්නම් කැඩෙන්නේ බිඳෙන්නේත් ජලය නිසා. ඒ වගේම එකතු කරලා තියෙන්නේත් ජලය නිසා. එහෙමයි. ගහදොල, ගහකොළ, ඇළදොල, ගංගා මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පවතින්නෙත් මේ ජලය මුල් කරගෙන. ඒ නිසා සත්වයාගේ ප්‍රධානම අවශ්‍යතාවය ජලය වැස්ස කියලා බුදුරජාන්සේ දේශනා කළා. එහෙනම් අවසාන වශයෙන් සඳහන් කරන්න බුදු දේශනාවේ තියෙන සදහවතුනි වතුරේ නැතුව නානවා කියලා කාරණයක්. එහෙම සම්මත. අපිට ඉදිරි සූත්‍රයක අහු වෙනවා. එහෙමයි. ජලය නැතුව ස්නානය කරනවා කියලා කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයේ ගත කිරීමක් කියනවා. පැවිදි අපි වේවා, ගිහි ඔබ වේවා මඹසර සුරකින්වනම් බුදුරජාණන්සේකට දෙන හරි ලස්සන අපූර්ව යෙදුම තමයි ජලය නැතුව ස්නානය කිරීම. ඒක අපි ඉදිරි දේශනාවක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත්
විවේකී සෙනසුරාදා උදෑසනේදී මෙසේ නිමාවට පත් වෙන්නේ කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන. ඉතින් අපිට මේ වසර කීපේ පුරාවටම සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයෙන් තමයි ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දක්වන්නේ. ඉතින් මංචි ආයතනය විසින් බොහෝ සමාජ සේවා කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ මුල් වෙලා කරන ඕනෑම පින්කමකදී මහා පරිමාණයෙන් දායකත්වයේ දක්වන්නේ සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයේ ඒ ප්‍රධාන මැතිතුමිය ප්‍රධාන සේවකාරකාදී හැම දිනාටමත් අපි සෙත්පතා පුණ්‍යානුමෝදනා කරන අතර අදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු ගිහි පැවිදි බෞද්ධ අබෞද්ධ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාවෙන් රැස් කරපු දහම් දැනුම ප්‍රඥා ලෝකෙ උපදවා ගන්නටම මහෝපකාරී වෙත්වා කියලා ආශිර්වාද කරන අතර අදත් අපගේ වැඩසටහනට වැඩම කරමින් ධර්මයෙන් විනයෙන් ඒ වගේම අටුවා සහිතව කරුණු ගෙනහර දක්වපු කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර ඔබගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට විශේෂ වශයෙන් පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරුදේවයන් වහන්සේලාට මහෝපාදයන් වහන්සේලාට ත්‍රෛනිකායක මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට අපි හැමගේ ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වපු අපගේ මාධ්‍ය සහෘදයන් හැම දිනාටමත් අපගේ දෙමව්පිය වැඩිහිටි ඥාතිහිතයිසීන් හැම දිනාටමත් සියලු සැනසිල්ල යහපත වේවා. හැමට සංසාර දුකින් අත් මිදීම පිණිසම මෙම ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡාමය පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනා වේවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේ නම් ලැබගම්ද?